සසුනවල තිබෙන බැවින් ආදේශනා සහ ඉදු පෙළහරවල් තහනම් කරලා තිබෙනවා. බුදු සසුනේ විශේෂ පෙළහර තමයි අනුශාසනාවෙන් මිනිසාගේ සිත වෙනස් කරන එක. ආත්ම දෘෂ්ටි ඔස්සේ කාම රූප අරූප වාත්‍රේ ගමන් කරන මේ සත්ව වර්ගයාට අනාත්ම දර්ශනය තුළ ලැබෙනා වූ වෙනස තමයි මේ පෙළහර. නමුත් මේ පෙළහර ගැන කල්පනා කරන්නේ නැහැ. ඒවට අදාළ නොමග යැවීම නැත්තම් උසිගැන්වීම පවා පොත්පත්වල පවතිනවා. ඒක උසිගැන්වීමක් තමයි. අනුරාධපුර යෝගයේදී හිටපු ජීවත් වෙලා හිටපු අම්මලාට කවදාවත් පීඩිකක්වත් වනා ගන්න විදිහක් නැහැ. මොකද කාක් යනවා වගේ රහතන් වහන්සේ පෙර ගහලා උඩින් ඇවිදිනකොට හේවනල්ල වැටෙනවායි කියන එක. රහත් මග කියනවා මෙලව දන්නේ නැති මොඩේක් ලියපු කතාවක් මේක. මතක තියාගන්න. මම පිළිබඳව තේරෙන්නේ නැති අය මේවා මෙහෙම කියන්නේ. මේ උඩින් යාමත් රහත් ඵලයත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. එනං ඉතින් දේවදත්තත් උඩින් ගිය කෙනෙක් නේද කියලා හරි. නමුත් අපායේ ගියේ වැඩේ වුණේ නැති නිසානේ. මතක තියාගන්න හොඳම උදාහරණයක තමයි. ඉදු පෙළහරක් පාලා රජසත කුමාරය අරවට්ට ගත්තා වුණාට අන්තිමට තමන්ගේ මේ ඉදු පෙළහර නිසා රාගදේශ මොහ විනාශ නොවි ඒව උදව් කරගෙන බුදුන් මරන්න ගිහින් ඒකට විපාක විඳින්න යන්න සිද්ධ වුණේ ඉදු පෙළහරෙන් ඒක සිදු වෙන්නේ නැති නිසා. ඉදු පෙළහර සිදු වෙන ආකාරය පිළිබඳ හොඳ තැනක් තියෙනවා. ඉලීස ජාතකය. එහෙම නැත්නම් අර අදින්න පුබ්බක නැත්තම් ලෝභ සිටුවරයා වචනයක නොවෙන්න පුළුවනි. මේ පොඩ්ඩක්වත් දෙන්නේ නැති කියන අර්ථයනේ පෙන්වන්නේ. සිටුවරයා දමණය කරන්න ගිය මුගලන් මහරහතන් වහන්සේ ඔහුගේ මාලිගයේ ඔහු දමණය කරගෙන ජේතවනාරාමයට වැඩියයි කියලා කියන්නේ කොහොමද කියලා අහගන්න. පසාරිතං වාබාහං සම්විඤ්ඤය සම්විඤ්ඤිතං වාබාහං පසාරෙය්‍ය. වක්කලත දික්කරන්ට දික්කලතක් වක්කරන්න තරම් කාලයක් ගත වුණේ නැහැ කියලා. ඒ කියන්නේ අරමුණු කළ ගමන් ඉතින් යන්න පුළුවන් ගැටනවා මේකට කාලය ගත වෙන්නේ නැහැ. එහෙනම් කොහෙන්ද එහෙම නැලි වැටෙන්නේ? මේ ඔක්කොම මෝඩකම් ටික ඔළුවට තියාගත්ත බෞද්ධයෝ ටිකක් තමයි අපේ රටේ ඉන්නේ අද. ඉතින් මොවුන්ගේ මේ මෝඩකම් ටික අයින් කරන්ද එසේ මෙසේ බණක් කියලා හරියන්නේ නැහැ. ලේසි බණක් කියලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ කරුණ තේරුම් අරගෙන බලන්න වෙනවා මේ අදහස් හරිද කියලා. යන්න වක්කලි සූත්‍රයට. වක්කලි සූත්‍රය කියන්නේ මොකද්ද? සිරුරෙන් බුදුන් දකී කියලාද? දැන් සිරුරෙන් බුදුන් දකින්න අනාගත බුදුහාමුදුරුව බලන්න බලන් ඉන්න සමහර අය. එතකොට වක්කලි සූත්‍රය අවලංගුද? කින් තේ වක්කලි මිනාපූති කායන දිච්චේන යෝක වක්කලියේ ධම්මං පස්සති සෝමං පස්සති ධම්මං ඒ වක්කලි පස්සන්තෝ මං පස්සති. එදත් අදත් මේ ගෞතම සසුන තුළ ධර්මයේ නම් මොදී ගැඹුරු දකින්න පුළුවන් නම් ඒ ඕන කෙනෙකුට බුදුන් දකින්න පුළුවන් කියන මේ වචනය බුද්ධ වචනයක්. මේක කරේ විශ්වාස කියන්න. නමුත් ධර්මය කියලා කියන පදය ඔබ හිතනවට වඩා ගැඹුරු කරුණක් මතක තබා ගන්න. අන්න එතනයි කාරණාව. බුදුන් වහන්සේ වදාළ පරිදි අපට ධර්මයේ දකින්න බැරි වෙලායි තිබෙන්නේ. ඒ පිළිබඳ ඉන්දියක් තියෙන දැනකුත් තියෙනවා. ඒක තමයි පෙන්වන්නේ තථාගතප්පේ දස්ස ධම්ම විනයස්ස වික්ඛවේ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ කියන එක. තථාගතයන් වහන්සේලා මනාව අවබෝධ කළා වූ ධර්මය ධර්ම විනය බබලන්නේ විවෘත වුණොත් වැසනොත් බබලන්නේ නැහැ කියලා. එහෙනම් මේ ධර්ම විනය යටවීමක් නිසා තමයි මේ බුදු සමයෙන් පෙන්වන්නා වූ මේ මාර්ගඵල සහිත නිවීම කියන එක අහිමි වුණේ. අහිමි වුණේ අපේ බැරිකමක් නිසා නෙවෙයි. අනේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට වැරදි අවබෝධයක් ලබා ගැනීම තුළ ඔවුන් දරු උත්සාහයන් වැරදි. එබැවින් ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ප්‍රතිඵල ලැබෙන්නේ නැති වුනහම ඔවුන් බලහත්කාරයෙන් මේ සසුනේ මගඵල අතුරුදහන් කියන මතයක් අපේ ඔළුවට දාලා සියල්ල සසර ඇවිදින පිරිසක් බවට පත් කළා. කවුරු කළාද මම දන්නේ නැහැ. කාටවත් දොස් කියන්නෙත් නැහැ. ඒවා යථාර්ථයේ තේරුම් ගන්න වෙනවා. එබැවින් මේ සියල්ල තේරුම් ගන්නට අවශ්‍ය නුවණකින් යුක්තව තමයි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනකමක් තියෙන්නේ. තවත් කාරණයක් තියෙනවා. ගම්බද විහාරයේ තියෙනවා, විවාහාරයේ තියෙනවා. හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කරන වැටපයින්නවා කියලා එකක්. හොරාණ ඉස්සෙල්ලා පනින්න ඕනේ කෙහෙල් කරන පස්සේනේ. අන්න ඒ වගේ මේ බුදු සමයේ සම්පූර්ණයෙන්ම බණ භාවනාව. නමුත් බණ භාවනාව පැහැදිලි කරන්න ඉස්සර වෙලා 1950 දශකයේ ඉඳර පමණ ඉඳන් බණ පැත්තකින් තියලා භාවනා ඉස්සරහට ආවා. විශේෂයෙන් ආනයනය කරන ලද භාවනාව. මේවා ඔස්සේ ගිය සමාජයේ බණක් ඕන කියලා හිතුවේ නැහැ. භාවනා කරන්නම ලෑස්ති වුණා. ඔවුන් දන්නේ නැහැ කෙලෙස් යටපත් කරන භාවනා කරන්න පුළුවන් බව සහ ඒ භාවනාවෙන් තමන්ගේ දුෂ්ටකම් සියල්ල යටපත් වෙනවා. ඇරුණාම හැදෙන්නේ නැති බව. ඔවුන් හැදෙන්නේ නැති බව. බුදුරජාණන් වහන්සේ දහමක් දේශනා කළේ උපන් මිනිස්සුන් හැදෙන්න. ඒ හැදුන අවංක මිනිස්සු ඉන්න සමාජයක් තමයි සමාජයක දැහැමි සමාජයක් බවට පත් වෙන්නේ. ඒකට ධර්මයක් සරණ වෙනවා. ධර්මයක් සරණ වෙන්නේ නැතුව කරන්න පුළුවන් භාවනා තිබුණ බව බුදුන් වහන්සේ පහළොව සමාජයේ හිටියා වූ ආලාර කාලාම බුද්ධකරාම පුත්‍රව බග්ගව ආරින්ගේ ක්‍රියාකාරකම් තුළ ඔවුන් උපදවා ගත්තා වූ ධ්‍යානයන් තුළ ඔවුන් උපදවා ගත්තා වූ ඥානයන් තුළ හදාරා බැලීමේදී ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙනම් අපි මේ සියල්ල